යුක්රේනයේ කාර්කිව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල වූ රුසියානු ගුවන් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් 56 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුක්රේන රජයේ වාර්තාවක් මගින් නිවේදනය කළේ රුසියාවේ ෆැබ් 1500 වර්ගයේ කිලෝ 1500ක හානිකර බෝම්බයක් නගරයේ ජනාකීර්ණ කලාපය වෙත එල්ල කර ඇති බවයි. තවත් බෝම්බ 4ක් නගරයේ විවිධ ස්ථාන යොදා ගනිමින් එල්ල කර තිබුණා. කාර්කිව් මධ්‍යම කොටසේ නේවාසික ගොඩනැගිලි සහ බස් නැවතුම් පොළ අසල කලාපයද ප්‍රහාරයෙන් විනාශයට ලක්ව ඇති බවයි නිවේදනය කළේ. සුන්බුන් අතර සිරවුවන් පිළිබඳ වාර්තා වෙමින් ඇති අතර ජීවිතහානි තවත් ඉහළ යා හැකි බවද දැනුම් දී තිබෙනවා. යුක්රේන ජනාධිපති වොලදිමිර් සෙලෙන්ස්කි සඳහන් කළේ මෙහිදී අතුරුදන් වූවන් සහ සිරව සිටින්නන් මුදා ගැනීමේ සංකීර්ණ මෙහෙයුම් සිදුවන බවයි. රුසියාව යුක්රේනයට එරෙහිව මාර්ගෝපදේශක බෝම්බ 2400කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති අතර මෙම ප්‍රහාරය ඒ අතරින් වඩාත් තර්ජනාත්මක ප්‍රහාරය ලෙසද නම් කර තිබුණා. සටන් බිමේ ඇතැම් පෙරමුණු වෙත රුසියාව විසින් ෆැබ් 3000 හානිකර බෝම්බ හෙලා ඇතැයිද නිවේදනය කළා. යුක්රේනයේ රාජ්‍ය හදිසි සේවය වාර්තා කළේ ඉවානෝ ප්‍රැන්කිස් නගරය වෙත රුසියානු මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බවයි. මෙහිදී මහල් ගොඩනැගිලි 14කට හානි සිදුව ඇති බවයි සඳහන් කළේ. තවත් නිවාස සිය ගණනක ජනේල 825ක් විනාශ වී ඇතැයිද දැනුම් දී තිබෙනවා. සැපරිෂයාහි විදුලි බලාගාරයකට එල්ල වූ රුසියානු ප්‍රහාරයක් මගින් එහි ප්‍රධාන පරිපාලකවරයා මියගිය බවයි තහවුරු කර ඇත්තේ. යුක්රේන හමුදාවේ සාමාන්‍ය කාර්යමණ්ඩල වාර්තාවෙන් සඳහන් කළේ දිනය තුළදී රුසියානු හමුදා පොක්‍රොවස් පෙරමුණේ වඩාත් ක්‍රියාකාරී වී සිටින බවයි. ඒ අනුව නගරය අත්කර ගැනීමට රුසියානු හමුදා ප්‍රමුඛතාවය ලබා දෙමින් සිටින අතර ඊට එරෙහිව සාර්ථක ප්‍රහාර මෙහෙවමින් ඇතැයිද දැනුම් දී තිබෙනවා. කාර්කිව් පෙරමුණ වෙතද රුසියානු හමුදා ප්‍රහාර 4ක් එල්ල කර ඇති අතර ඉන් සටන් 2කදී රුසියානු හමුදා පළවා හරින ලද බවයි නිවේදනය කළේ. මේ අතර මාස ගණනාවකට පසු පළමු වරට චසී ව්‍යාර් නැගෙනහිර සීමාවේදී රුසියානු හමුදා පසුබැස්වීමට යුක්රේන හමුදා සමත්ව තිබෙනවා. අනපේක්ෂිත ප්‍රහාර මාලාවකින් පසු රුසියානු හමුදා කුඩා ජනවාසයක් අතහැර දමා ඇතැයි ඩීප් ස්ටේට් වාර්තාවක් මගින් හෙළි කර තිබුණා. මේ අතර යුක්රේන ප්‍රහාරක යානා රුසියාව වෙත ඇතුළු වෙමින් බෙල්ගොරෙඩ්හි රුසියානු යතුරුපැදි රයිෆල් රෙජිමේන්තු අණදෙන මූලස්ථානය වෙත පහර දී තිබෙනවා. මෙහිදී සැලකිය යුතු හානි සිදුව ඇතැයි සැකකරන බවද නිවේදනය කළා. රුසියානු හමුදාවේ දෛනික වාර්තාවෙන් සඳහන් කළේ බෙල්ගොරෙඩ් වෙත පහර දීමට සැලසුම් කළ යුක්රේන හමුදා ස්ථාන සහ ජනාවාස වෙත ගුවන් බෝම්බ 29ක් එල්ල කර ඇති බවයි. ලිප්සි ප්‍රදේශයේදී හෙළු බෝම්බ මගින් යුක්රේන හමුදා යුද අගල් වනසා දමා ඇති බවද සඳහන් කළා. ස්ටෙල්මා කිව්කා සහ බෙරෙස්ටොව් අතර කූපියන්ස් පෙරමුණේ ගැටුම් අකණ්ඩව පවතින අතර එහි ඉදිරි පෙරමුණේ යුක්රේන හමුදා පසුබස්වා ඇතැයිද නිවේදනය කළා. ලයිමන් පෙරමුණේ කෝපන් කී මාකිව්කා සහ සෙරබ්‍රියන්කා වනාන්තරය අසලින් ඉදිරියට යාමට යුක්රේන හමුදා උත්සාහ දරමින් සිටින බවයි හෙළි කර ඇත්තේ. සැපරුෂයා සහ කෙර්සන් දකුණු කලාපය තුළද රුසියානු ගුවන් මෙහෙයුම් අකණ්ඩව සිදු කරන අතර යුක්රේන හමුදා ජීවිතහානි ඉහළ නංවමින් ඇති බවයි නිවේදනය කළේ. මේ අතර මෙම වර්ෂය තුළ යුක්රේන යුද්ධය නිමාවීමේ හැකියාවක් පවතින බව රුසියානු හමුදාවට සම්බන්ධ චෙච්නියානු හමුදාවේ අක්මාන් බලගණයේ ප්‍රධානියා දැනුම් දී තිබෙනවා. රුසියාවන් වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ නියමිත අවස්ථාවලදී යුක්රේන හමුදාවේ බිඳවැටීමක් සිදුවනු ඇතැයි රුසියාව අපේක්ෂා කරන බවයි. අමෙරිකානු ජනාධිපතිවරණය ඇතුළු තීරණාත්මක සිදුවීම් පෙළක් ඉදිරියේ පවතින අතර යුක්රේනයේ පාලනයේ බලය පවා වෙනසකට ලක්විය හැකි බවයි හෙළි කර ඇත්තේ. මෙම යුද්ධය දිගුකාලීනව ගෙන යාමට රුසියානු නායකත්වයේ අපේක්ෂාවක් නොමැති අතර ඒ සඳහා නියමිත පියවර අනුගමනය කරනු ඇතැයිද දැනුම් දී තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.